එක්කලා තියෙන්නේ. අපි ජනතාවගේ නීතිඥ විදියට ජනතාවගේ අරගලය ආරක්ෂා කරන විදියට අපිට දේශපාලනය නැහැ. අපිට ජනාධිපතිවරණ අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය ජනතාවගේ කිරිපිටි ටික ගන්න. අපිට අවශ්‍ය ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්න. ජනතාවගේ ඩීසල් ටික ගන්න, පෙට්‍රල් ටික ගන්න, ගෑස් ටික ගන්න අවශ්‍ය. ඒ අනුව අපි මේ ජනතා අරගලය රට පුරාම දීප්ත ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේකෙදි නීතිඥවරුන් විදිහට ඒ සෑම ජනතා අරගලයකම මූලිකත්වය ගන්න ඕනේ. ඕගොල්ලෝ සියලු දෙනාම නීතිඥ සහය ජන අරගලයට දිගින් දිගටම ලැබෙනවා. අපි දන්නවා පසුගිය දවසේ ඒ මිරිහානේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත ඒ ජන අරගලය වෙනුවෙන් ඒ යෙදිලා සිටිය ඒ සහෝදරවරුන් වෙනුවෙන් ඒ ඉදිරිපත් අපිම තමයි මේ ජනතා අරගලය, මේ උද්ඝෝෂණය, මේ විරෝධය ආරම්භ කරේ. අපි දන්නවා මේ රටේ නීතියක් නැහැ. මේ රටේ නීති ආධිපත්‍ය කියලා අපි ඉගෙන ගත්තට අද නීති ආධිපත්‍යයක් නැහැ. අද නඩු පවරන්නේ ඉන්න නීතිපති මොකද කරන්නේ? නීති නඩු අයින් කරගන්නවා. අද අල්ලස් කොමිසම අක්‍රිය කරලා Tamanට ඕන අයගේ නඩු සියලු දේවල් අයින් කරගෙන අයින්සක ග්‍රාම සේවක කෙනෙකුට, පොලිස් කොස්තාපල් කෙනෙකුට විතරක් Tamanගේ කොමිසමේ බලය ක්‍රියාත්මක කරන තත්ත්වයක් තියෙනවා. ඒ අනුව අපි මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. හැබැයි මතක තියාගන්න, ගෝටා ගෝ කියලා කිව්වට බණ්ඩකම් කියන එක නෙමෙයි. අපි හැමදාම මේ ජනතා අරගලයේ ඉන්න කොටස් කරෝ විදියට අපේ ඉතිහාසය පුරාම මේ එක එක පාලකයෝ ඇවිල්ලා විවිධ පොරොන්දු දුන්නා. අපි දැක්කා ඒ අය ජනතාවගේ ඉල්ලීම් එක තොට්ටුවකටවත් මායිම් කළේ නැහැ. ඒ හින්දා ජනතාව සංවිධානය වෙලා මෙතනින් එහාටවත් අපි මේ අරගලය සක්‍රිය විදිහට ක්‍රියාත්මක කරමු. ඒකදී නීතිඥයෝ විදිහටත් පුරවැසියෝ විදිහටත් මේ ජනතා අරගලය සක්‍රියව මේ ජනතා අරගලය ජයග්‍රහණය කරා කැඳවන්න ඕනෑ කියලා මා කියා සිටිනවා. ඒ වගේම මෙතන පැමිණි සියලුම සහෝදර සහෝදරියන්ට ජනතා නීතිඥයෝ විදිහට මම මගේ ගෞරවය ස්තුතිය පුද කර සිටිනවා. අපි මෙතනින් මේක අවසන් වෙන්නේ නැහැ. මේක එක අවස්ථාවක් විතරයි කියලා මා ඔබ සියලු දෙනාටම මේ අවස්ථාවේදී කියා සිටිනවා. ඊටම